අද ජනවාරි මාසයේ 25 වෙනි දිනයි. ඒ කියන්නේ සුදු සභාව සුදු පාවුලතුමාගේ සිත් හැරීමේ මංගල්‍ය සමරන දවසයි. සිලිසියාවේ තාර්සිස් නුවර ඉපදිච්ච නිසාම ඔව් රෝමානු පුරවැසි භාවයට උරුමකම් කියනවා. භක්තිමත් ජුදා පාවුලකට ඉපදිච්ච නිසාම ඔහු ජුදෙව්වෙක් බවට පත් වෙනවා. නමුත් ජේසුස් වහන්සේගේ ප්‍රබල මැදිහත්කම තුල ඔහු සාවුලු ලෙසින් වැජබෙච්ච තැන ඉඳලා පාවුලු බවට පරිවර්තනය වෙනවා. මේ සාවුලු කියන නමේ තේරුම කුමක්ද? අයදින ලදී එසේත් නැතිනම් යාඥා කරන ලදී කියන්නයි. පාවුලු කියන නමේ තේරුම ඒ තමයි නිහතමානී වූ වගයන්නයි. සාවුලු සාවුලු ලෙස ජීවත් වෙද්දී ගමාලියෙල් යටතේ ජුදා ධර්මය ප්‍රගුණ කරමින් ජුදා දහමේ මුර දේවතාවෙක් බවට පත් වෙන්නට පටන් ගත්තා. ඔහු හිතුවේ තමන් යාවේ දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කරනවා කියලා. ඔහු එය තමන්ගේ සිතට එකඟව කරපු දෙයක්. ඒක නිසාම ඔහු හිතුවා ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ ක්‍රිස්තු අනුගාමිකයෝ කියන්නේ ජුදා දහමට පහරක් ජුදා දහමට අභියෝගයක් එය නවත්තන්නට ඕනේ. ඒක නිසා ඔහු ක්‍රිස්තියානි වරුන්ව හිරබාරයට ගත්තා තාඩන පීඩන කළා. ඔහු දමස්කයට මේ යන්නෙත් ලිපිය අරගෙන අවසර ලබාගෙන යන්නේ දමස්කේ සිටි ක්‍රිස්තියානි බත්තිකයන්ව කුදලාගෙන ජෙරුසලමට ගේන්නටයි. නමුත් ජෙසුන් වහන්සේ අතරමඟදී සාවුල්ට මුණ ගැහෙනවා. ප්‍රබල ආලෝකයක් ලෙස සවුල් වන්ද වෙනවා. වැටෙන සවුල්ගෙන් ජේසුස් වහන්සේ අහන දේ තමයි සවුල් සවුල් නුඹ මට පීඩා කරන්නේ මන්ද? සවුල් අහනවා ස්වාමිනි ඔබ කවුද? මේ ස්වාමිනි කියන වචනේ කියද්දිම ඒ තුල ගැප් වෙන්නේ සවුල් ඔහුට කතා කරන කෙනා දේවත්වයෙන් පිරිච්ච ප්‍රබල කෙනෙක් කියන දේ හඳුනාගත්තා ඒ දේ පිළිගත්තා කියන දෙයයි. ජෙසුස් වහන්සේ කියනවා ඔබ ක්‍රිස්තියානි වරුන්ට පීඩා කරන්නේ ඔබ පීඩා කරන්නේ මටයි. සවුල් ජුදෙව්වෙක් ලෙස යාවේ දෙවියන් වහන්සේගේ දහම කියලා මෙච්චර කල් ඉගෙනගෙන තිබුණේ නිවැරදි දෙයම නොවන බව ජෙසුස් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තුල ජෙසුස් වහන්සේ තමන් දෙසු දහමේ ධර්ම දූතවරයෙක් බවට පත් වෙන්නට සාවුල්ව තෝරගන්නවා. ඒ සිත් හැරීම තුල දෙවියන් වහන්සේගේ ප්‍රබල අවියක් බවට මේ පාවුලු පත් වෙනවා. අපිත් සමහර වෙලාවට ආගම දහම කියලා ජීවත් වෙන්නේ කුමක්ද? ස්වාමින් වහන්සේ තුල ආද අපිත් ජේසුස් වහන්සේගේ සැබෑ ධර්මයට අවදි වෙමු. උන්වහන්සේ ඔබෙන් මගෙන් ඉල්ලන්නේ කුමක්ද කියන දෙයට අවදි වෙමු. ඒ අවදි වෙද්දී උන්වහන්සේත් අපිව අපිට යා යුතු මාර්ගය කුමක්ද කියලා පෙන්වා දෙවි. ඔබ සිළු දෙනාට ජෙසු පිටයි.